අයිබෝන් සුබ දැසනක් වේවා. හරියටම සතියක විරාමයකින් පසු අපි ආව ඔබේ නිවසට. ඒ තමයි අපි හැමෝම ආස කරන සිහින බලාපොරොත්තු. මේ හැම දෙයක්ම ඉෂ්ට වුණාම අපි හැමෝටම පුදුමාකාර සතුටක් තියෙනවා. ඒ වගේම තමයි අපි ආස කරන සිහින වාහන. ඔබ මේ වලට වාහන මිලදීගෙන ඇති. සිහින වාහන ගැන ඔබ සිහින දකින්න වෙන්න පුළුවන්. හැබැයි Taman ආස කරන සිහින වාහනය මිලදී ගන්නට ඔබ හොයනවා නම් බලනවා නම් අපි අද ඇවිල්ලා ඉන්නවා සිහින වාහන ගැන කතා කරන්න. වෙනද වගේම ආරම්භ කරමු මේ යාන වාහන. අද අපි කතා කරන මුලින්ම 2018 වර්ෂයේ නිෂ්පාදනය කරපු Honda Civic RS මෝටරය ගැන. මේ ඔබ දකින්නේ Honda Civic මෝටරය. විශේෂම දේ තමයි දැන් 2018 වර්ෂයේ නිෂ්පාදනය කළ දින වාහන ගත්තම අපි හැමෝම දැන් අපි පහුගිය සතියේත් කතා කරා මේ ටැක්සස් වැඩි වෙලාද, ප්‍රයිසස් එහෙම නැත්නම් මේ below 1000cc 1000cc කැටගරි එකේ ප්‍රයිසස් වැඩි වෙලාද කියලා. අපි ඒ ගැනත් කතා කරලා බලමු. සාමාන්‍යයෙන් දැන් අද මේ කතා කරන වාහනේත් අපි හැමෝම ආස කරන RS Honda Civic මෝටරයක්. විශේෂම දේ තමයි දැන් මෙවැනි මෝටරද වෙළඳ පොළට ඇවිල්ලා තියෙන ඔබ ආස කරන වෙන්න පුළුවන් ඔබේ ඩ්‍රීම් වෙහිකල් එකක් වෙන්න පුළුවන් Civic මෝටරද. ඉතින් ඒ කාරණාත් එක්ක සාමාන්‍යයෙන් අපි දැන් මේ සම්පූර්ණයෙන්ම වෙහිකල් එකේ බොඩි ස්ට්‍රක්චර් එක බැලුවත් අපිට ෆුල් සෙඩාන් ටයිප් එකක් විදිහට දැක් ගන්න පුළුවන්. ඉතින් හරි කුරු බූටි ඒ වගේම ස්පෝර්ටි ගතියකින් යුක්ත වෙලා තියෙනවා. ඉතින් මේ සියලුම දේවල් වලට ඔබ ආස කරන වෙන්නට පුළුවන්. ඉතින් ඒ කාරණාත් එක්ක දැන් අපි අවුට්සයිඩ් කියන්නේ අවුට්ලුක් එක බැලුවත් අවුට්ලුක් එකේ තිබෙන මේ කලර් එකත් එක්ක ඉන්ටීරියර් කලර් එක සාමාන්‍යයෙන් arrange කරලා තියෙන විදිහ හරි අපුරුයි. මොකද ස්පෝර්ටි වෙහිකල් එකක් සාවා සාමාන්‍යයෙන් අපි හැමෝම ආසයි කලර් එකත් එක්ක මොන වගේ අවුට්ලුක් කලර් එකක්ද එහෙම නැත්නම් ඉන්ටීරියර් කලර් එක කොයි වගේද ෆිනිෂින් එක මේ සියලුම දේවල් බලන්නට. එන්න යන් අපි වාහනේ ඇතුළට ගිහලා බලමු මොනවද තියෙන ඔප්ෂන්ස් එහෙම නැත්නම් මොනවද අපිට දැක් ගන්න පුළුවන් විශේෂ ඔප්ෂන්ස් කියලා. සාමාන්‍යයෙන් අපි හැමෝම මුලින්ම දැන් වාහනයක් මිලදී ගන්නවම බලන දේ තමයි වාහනේ තියෙන ඔප්ෂන්ස් මොනවාද. ඒව නැත්තම් මේක ස්පේසස් කොහමද? දැන් මෙවැනි මෝටරද කියන්නේ දැන් Honda Civic RS කියන වර්ෂන් එකක් මිලදී ගන්න ඔබටත් විශේෂයෙන් බලන්න පුළුවන් දැන් මේකේ තියෙන ඔප්ෂන්ස් මොනවාද. ඒව නැත්තම් 2018 කිව්වම අපි වැඩිපුර ඇඩ් වෙලා තියෙන ඔප්ෂන්ස් මොනවා ගැනද කතා කරන්නේ කියන එක. විශේෂම දේ තමයි දැන් අපි ස්ටියරින් වීල් එක ගැන කතා කරලා ස්ටියරින් වීල් එකේ ඩුවල් මල්ටි ෆන්ක්ෂන් කීස් අපිට දැක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් වොයිස් කමාන්ඩින්ග් සහ සෙටප් එකේ සවුන්ඩ්ස් අඩු වැඩි කරගන්න ඒ සියලුම දේවල් එක්කම අපිට ක්‍රූස් කන්ට්‍රෝල් කියන ඔප්ෂන් එක යූස් කරන්න පුළුවන්. ඉතින් ඒකත් බොහොම පහසුයි ඒ සියලුම ඔප්ෂන් එක්කම. තව දෙයක් තමයි විශේෂයෙන්ම දැන් අපි වාහන ගත්තම දැන් මෙවැනි වාහනවලත් විශේෂයෙන් කතා කරන දෙයක් තමයි මේ ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් එක, එහෙමත් නැත්නම් ලේන් කීපින් ඩිස්ටන්ස්, ඔටෝ බ්‍රේකින්, ඔටෝ පාකින් මේ සියලුම දේවල් මෙම මෝටරෙත් දැක් ගන්න පුළුවන්. මොකද 1000cc වුණාට මේකේ තිබෙන ආ ටෝක් එක එහෙමත් නැත්නම් ජව සම්පන්න බව කියනවා නම් සාමාන්‍යයෙන් දැන් මෙවැනි වාහනයක් පාවිච්චි කරනවා නම් ඔබ අනිවාර්යයෙන්ම ඒ ෆීලින් එකත් නෙලදී ඔබ ආසාවෙන් ඉන්නවා නම් බලන්න. මොකද අපි දැන් මේ වාහනයක් පාවිච්චි කරද්දී අපි ටෙස්ට් ඩ්‍රයිව් එකක් යද්දී වුණත් බොහොම අපූරු ෆීලින් එකක්. මොකද ස්පෝර්ටි ගතිය බොහොම අපූරුවට අතට එහෙමත් නැත්නම් ඒ ෆීලින් එක අනිවාර්යයෙන්ම දැනෙනවා. ඉතින් ඒ කාරණාත් එක්ක අපි තවත් බලමු. සාමාන්‍යයෙන් දැන් මේකේ සෙටප් එක ගත්තත් ඔරිජිනල් ට්‍රැක්ටිව් ෆීටඩ් අපිට ප්ලේයර් එකක් දැක් ගන්න පුළුවන්. ඉතින් ඒකේ කතා කරනවා නම් රිවර්ස් කැමරා, රිවර්ස් සෙන්සර්ස් කියන මේ ඔප්ෂන් සියල්ලම දැක් ගන්න පුළුවන්.
ඒත් එක්කම අපි ගිය ලිවේක පැත්තට ආවොත් එම අපිට බොහොම පහසුවෙන් හසුරවන්න පුළුවන් විදිහ තමයි මෙවර ගිය ලිය එක ඇරෙන්ජලා තිබෙන. ඒකත් බොහොම අපූරු ඔප්ෂන් එකක් කියලා කියන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් අපි ඩ්‍රයිව් කරද්දී අපි අයි කන්ටැක්ට් එක හරියකාරව තියාගන්න ඕනේ. විසිබිලිටි එක අනිවාර්යයෙන්ම අපිට බොහොම පැහැදිලි වෙන්න ඕනේ. ඉතින් අපි ගමන් කරන පාරේ. ඉතින් ඒ දේවල් එක්ක ගිය ලිවේක ගත්තත් බොහොම ෂෝට් බවක් අපිට දැක් ගන්න පුළුවන්. හරි පහසුවෙන් හසුරවන්න පුළුවන්. ඒත් එක්කම සාමාන්‍යයෙන් දැන් මෙවැනි මෝටර් රථවල අපි ෆුවෙල් පැත්ත ගැන කතා කරනවා නම් අපිට ඉකෝ මූඩ් එකක් ඇරෙන්ජ් කරලා දෙන්න. ඒ මූඩ් එක යන්න පුළුවන්. ඒ කාරණාත් එක්ක මීටර් පැනල් එක පැත්තට ආවොත් එම සාමාන්‍යයෙන් අපිට සියලුම දේවල් සාමාන්‍යයෙන් අපි ගමන් කරන ෆුවෙල් එෆිෂන්සි එක ගමන් කරන ෆුවෙල් එෆිෂන්සි එක අවුට්සයිඩ් ටෙම්පරේචර් එක කොයිතරම් මයිලේජ් ප්‍රමාණයක් කරනවාද මේ සියලුම දේවල් අපිට ගන්න පුළුවනි මේ ස්විචස් හරහා. ඒ කියන්නේ ඩුවෙල් මල්ටි ෆන්ක්ෂන්ස් කොම අපිට වෙහිකල් එකේ සම්පූර්ණ ගත්තයන් ගන්න පුළුවන් ඔප්ෂන්ස් වෙන වශයෙන් අපිට අරේන්ජ් කරලා දෙනවා. ඉතින් මේ සියලු දේවල් අපිට බලා ගන්න පුළුවන්. ඒ කාරණාවත් එක්ක අපි සේෆ්ටි පැත්තට ආවොත් මේකේ 8 එයා බෑග්ස් ABS and ABD බ්‍රේක් ඒත් එක්කම බ්‍රේක් පද්ධතිය ගැන කතා කරනවා. ඩිස් බ්‍රේක් අපිට හතරම දැක් ගන්න පුළුවන්. ඉතින් ඒකත් විශේෂයි. ඉතින් ඒ දේවල් එක්ක සාමාන්‍යයෙන් අපි දැන් පිටිපස්ස ගමන් කරන පුද්ගලයන්ගේ ස්පේසස් ගැන බැලුවොත් එහෙම නැත්නම් බූට් කම්පාර්ට්මන්ට් එක මේ සියල්ලම ගත්තොත් හරි පහසුවෙන් ගමන් කරන්න පුළුවන් විදිහට තමයි arrange කරලා තියෙන්නේ. මොකද දැන් මෙවැනි සිඩෑන් ටයිප් මෝටර තේක අපි මෙලදී ගන්න මිලත් එක්ක සාමාන්‍යයෙන් ෆැමිලි එකකට නම් බලන සාමාන්‍ය කී දෙනෙක්ට යන්න පුළුවන්ද කියන ඒ කාරණාව විශේෂයෙන් බලනවා. ඉතින් ඒ දේවල් එක්ක බැලුවම මෙවැනි මෝටර තේක බොහොම පහසුවෙන් පුද්ගලයන් පස් දෙනෙකුට හරි ගමන් කරන්න පුළුවන් කියන දෙත් මතක් කරන්න ඕනේ. මොකද මෙවැනි වාහනය මිලදී ගන්නව අනිවාර්යෙන් ඒ කාරණේ ගැන සැලකිලිමත් වෙනවා කියන අපි දන්නවා. ඉතින් ඔය කාරණාත් එක්ක ඉතින් Tamanta මේ ඩ්‍රීම් වෙහිකල් එකක් වෙලා තිබුණා නම් ගමන් ආස කරා නම් අපි මිල ගණන් කියන්නම් ලක්ෂ 60ක් වගේ මුදලකට තමන් ආස කරපු මෙම Honda Civic RS 2018 වර්ෂයේ මෝටරට මිලදී ගන්නට පුළුවන්. දැන් කතා කරන මෝටර රථය 2018 වර්ෂයේ නිෂ්පාදනය කරපු Honda Vessel RS මෝටර රථය. මේකෙත් වර්ෂන්ස් දෙකක් ආවා. ඉතින් හැමෝම වැඩිපුරම කතා කරේ මේ RS කියන වර්ෂන් එක. ඉතින් විශේෂම දේ තමයි අපි ඒක ගැන කතා කරන්න හේතු උනේ hybrid මෝටර රථය 2018 වර්ෂයේ නිෂ්පාදනය කරපු. දැන් මේ වන විට වෙළඳ පොලේ ඇවිල්ලා තියෙනවා. ඔබ දැකලා ඇති. දැන් සාමාන්‍ය අපි outlook එක ගැන කතා කරා, interior design එක ගත්තත් අපිට විශේෂයෙන්ම විශේෂ දේවල් කියලා ඔබට highlight කරන්න පුළුවන් මේකේ තියෙන prices, මොළලු ටැක්ස් එකත් එක මොනවාද වෙලා තියෙන්නේ මේ කියන කාරණේ. ඉතින් අපි දැන් බොඩි ස්ට්‍රක්චර් එක ගත්තත් 2 ටෝන් කලයක් අපිට දැක් ගන්න පුළුවන්. අපි ඉන්ටීරියර් වශයෙන් මොනවද දැක් ගන්න පුළුවන් අවුට්සයිඩ් කලයකත් එක්ක කියන මේ සියලුම කාරණා දැන් බැලුවා සාමාන්‍යයෙන් දැන් දන්නවා වාහනේ තියෙන අවුට්ලුක් එකේ තිබෙන ආව බොඩි ස්ට්‍රක්චර් එකට ගැළපෙන විදිහට ඉන්ටීරියර් කොයි වගේ ඩිසයින් කරලා තියෙන කියලා අනිවාර්යෙන් ආසාවක් ඇති බලන්න. අපි යමු වාහනේ ඇතුළට ගිහිල්ලා ඉන්ටීරියර් එක කොයි වගේ ඩිසයින් ලා කියලා බලන්න. එන්න. විශේෂයෙන්ම දැන් RS මෝටර රථයට ආස කරන ඔබ බලන් ඇති. මොකද දැන් වැඩිපුරම මේ කාලේ කතා වෙන්නේ අපි දන්නවා 1000cc එමත් නැත්නම් 660 කියන කැටගරි එක. නමුත් අද අපි මේ කතා කරන RS මෝටර රථය ගත්තත් 1500cc මෝටර රථයක්. මොකද RS කියන වර්ෂන් එකේදී ආපු high grade එක. විශේෂයෙන්ම දැන් මෙවැනි මෝටර රථ මිලදී ගන්නට
ආසාවෙන් ඉන්න ඔබ බලන දෙයක් තමයි දැන් මෙවැනි මිල ගණන් කොහොමද අපිට මිලදී ගන්න පුළුවන් වේද අපේ සිහින වාහනයක් වෙලා තිබුණාට දැන් මේ ප්‍රයිසස් එක කියන එක. නමුත් බය වෙනට දෙයක් නැහැ මොකද දැන් මිල ගණන් සියලුම දේවල් වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඔබට ආසා කරන විදිහට ඔබට අවශ්‍ය බජට් එකේදී මිලදී ගන්න පුළුවන්. ඒ කාරණාත් එක්ක අපි දැන් වාහනේ තිබෙන්නා වූ මේ ඉන්ටීරියර් ඩිසයින් එක ගත්තත් අපි වෙනදා කතා කරනවා වගේම අපිට දැක් ගන්න පුළුවන් මේ ක්‍රූස් කන්ට්‍රෝලින්, ක්ලයිමේට් කන්ට්‍රෝලින්, බ්ලූටූත් ෆන්ක්ෂන්, ට්‍රැක්ෂන් කන්ට්‍රෝල්, ඊට අමතරව ඔටෝ බ්‍රේකින් සහ ලේන් කීපින් ඩිසන්ස් මේ සියලුම දේවල් දැක් ගන්නට පුළුවන්. මේ තවත් කාරණයක් තමයි ඔබට අවශ්‍ය නම් මේ ඉකෝ මූඩ් කියන ඔප්ෂන් එක ඇඩ් කරගන්න පුළුවන්. මේ සියලුම දේවල් අපි කාලයක් තිස්සේ කතා කරපු වාහන සියල්ලකම දැක් ගන්න පුළුවන්. විශේෂම තමයි දැන් අපි මේ කතා කරන මෝටරදිත් ඉලෙක්ට්‍රික් සීට්ස් දැක් ගන්න පුළුවන්. ඒක තමයි 2018 වර්ෂයේ නිෂ්පාදනය කරපු Honda RS මෝටරත් අපිට දැක් ගන්න පුළුවන්. විශේෂ කාරණා යටතේ තියෙන්නේ. ඒත් එක්කම දැන් මේ ෆිනිෂින් එක ගැන කතා කරද්දී අපිට බොහොම ස්මූත් ෆිනිෂින් එකක් දැක් ගන්න පුළුවන්. මොකද leather සහ leather finishing එකක් දැක් ගන්න පුළුවන්. ඉතින් door upholstery ගත්තත් fully handmade විදිහට අපිට දැක් ගන්න පුළුවන්. ඉතින් මොකද door එකේ තිබෙන්නව මේ finishing එක aran තියෙන්නව ඒ materials ගත්තත් බොහොම පාසුයි. මොකද arm rest එක ගත්තත් console box මේ සියල්ලම අපිට බොහොම අපූර්ව බවක් දැක් ගන්නට පුළුවන්. ඒත් එක්කම දැන් අපි වෙනදා කතා කරනවා වගේ මේ keyless entries එකෙන් smart key කියන option එක ගත්තොත් අපිට push start කියන option එක දැක් ගන්න පුළුවන්. මෙවර silver color එකෙන් අපි සාමාන්‍යයෙන් දැක්ලා තියෙනවා black color එකට උරුයි push start button එක. හැබැයි මේ 2018 වර්ෂයේ නිෂ්පාදනය කරපු මේ මෝටරත් අපිට දැක් ගන්න පුළුවන් විශේෂ ලක්ෂණ යටතේ ගත්තොත් මේ AC console box ගත්තත් ඒ AC cowlin ගත්තත් සියල්ලම silver color finishing එකක් දැක් ගන්න පුළුවන්. ඒකත් විශේෂයි මෙවර මේ නිෂ්පාදනය කරලා තියෙන මේ RS මෝටරතේ. ඒ කාරණාත් එක්ක අපි සාමාන්‍යයෙන් දැන් ඉන්ටීරිය ඩිසයින් එක ගත්තත් අපිට මේකේ සේෆ්ටි පැත්ත ගැන අනිවාර්යෙන් කතා කරන්න ඕනි. මේකේ එයා බෑග්ස් අටක් දැක් ගන්න පුළුවන්. ඉතින් මේ කාරණාත් එක්ක සාමාන්‍යයෙන් සෙටප් එක ගත්තත් ඔරිජිනලි කැන් වුඩ් ප්ලේ එකක් දැක් ගන්න පුළුවන්. ඉතින් මේ සියලුම දේවල් අඩංගු වෙලා තිබෙන මේ Honda RS මෝටරතේ මිල ගණන් අපි ඔබට කියන්නම්. ඉතින් මිලදී ගන්න ආසාවක් කැමැත්තක් තියෙනවා නම් එන්න මිලදී ගන්න. ලක්ෂ 74 හමාරත් අතර මිල මුදල් තමයි අපිට මෙම ආයතනය සඳහන් කළ දෙන්නේ. ඔබට අවශ්‍ය නම් නෙගෝෂියේට් කරගන්න පුළුවන්, කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් අවශ්‍ය විදියට අවශ්‍ය මුදල ඔබ කැමති කරන ඔබ කැමති බජට් එකකට යන්න ඔබගේ ඔෆර් එකක් දෙන්න පුළුවන්. මේ සියලුම දේවල් යාන වාහන තුලින් අපි ඔයගොල්ලොන්ට විවෘත කරලා දීලා තියෙනවා. ඉතින් මේ දේවල් තමයි RS මෝටරත් එක්ක නිශ්චින් කියන දේ ඔබ මේකට පාවිච්චි කරලා තියෙනවා. මොකද ගොඩක් අය මෙවැනි මෝටරත් පාවිච්චි කරලා තියෙනවා. මේ ගැන හොයලා තියෙනවා. ඉතින් අපි අර විශේෂයෙන් ඇඩ්ලා තියෙන ඔප්ෂන්ස් තමයි අද අපි මතක් කරේ. ඔබ ආසා කරනවා නම් දැන් අපි කතා කරමු සියලුම වාහන SUV එකක් ගැන කතා කරා. එහෙම නැත්නම් sedan type Honda Civic මෝටරත් එක්ක ගැන කතා කරා. ඔබ ආසා කරන ඇති ටිකක් කුඩා vehicle එකකට. එහෙම නැත්නම් hatchback මෝටරත් එක්ක යන්න. ඉතින් විශේෂම දේ තමයි අද අපි කතා කරන්නේ මේ 2016 වර්ෂයේ නිෂ්පාදනය කරපු Toyota Vitz මෝටරත් එක්ක ගැන. ඉතින් Vitz වාහන වලට ආසා කරනවා නම් ඔබ මේ වෙන විට හොයනවා නම් Vitz වාහන මිලදී ගන්න ඕන නැ බෙලඳ පොලේ මොනවාද තියෙන වාහන මොනවාද යන්න පුළුවන් options කියලා. අපි අද කතා කරනවා 2016 නිෂ්පාදනය කරපු මේ මෝටරත් එක ගැන. විශේෂම දේ තමයි දැන් මේ කලේ ගත්තත් Spark Gold කියන කලේකින් එන්නේ. ඉතින් ඔබ මෙවැනි කලේකට ආසා කරනවා නම් එන්න ඇවිල්ලා බලන්න ආසා කරනවා මිලදී ගන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන options ගැන කතා කරනවා නම් විශේෂම දේ තමයි දැන් මෙවැනි වාහනයක් ගත්තම අපි hatchback කියන එක
දැක් ගවම්ම කියන්න පුළුවන් ඉතින් ඔබ හැෂ්බැක් ඕටරවලට ආස කරනවා ඔබ හැෂ්බැක් මෝටරත් ලෝලියෙක් නම් මෙන්න වාහනයක් තියෙනවා මිලදී ගන්න පුළුවන් මේ සියලු දේවල් එක බලමු දැන් සාමාන්‍යයෙන් අපි අවුට්ලුක් එක ගැන පෞගි සතියෙත් බිස් ගැන කතා කරා ඉතින් සාමාන්‍යයෙන් අවුට්ලුක් එක ගත්තොත් සේම් ලුක් එකක් තමයි අපිට දැක් ගන්න පුළුවන් විශේෂයෙන් බලමු දැන් ඉන්ටීරියර් එක ඩිසයින් වෙලා තියෙන්නේ මොනවාද එමත් නැත්නම් ඇඩිෂනල් ඔප්ෂන්ස් ඇඩ්ලා තියෙනවා මොකද 2016 කිව්වත් ඔප්ෂන්ස් තියෙන්න පුළුවන් අපි වාහන ඇතුළට ගිහලා බලමු මොනවාද තියෙන ඔප්ෂන්ස් කිය මොටර් එක ගැනදී විශේෂම කතා කරද්දී විශේෂම දේ තමයි දැන් විශේෂ කාරණා යටතේ ගත්තොත් අපිට ස්පේසස් සාමාන්‍යයෙන් දැන් මෙවැනි වාහනයක ඉන්ටීරියර් ඩිසයින් එක ගත්තත් අපි බලනවා කොහොමද තියෙන ස්පේසස් කියන එක දැන් සාමාන්‍යයෙන් ඩ්‍රයිවර් සීට් එකේ ඉඳලා සාමාන්‍යයෙන් අපි ඩ්‍රයිව් කරන්න පොසිෂන්ස් කරගත්තම පිටිපස්ස ගමන් කරන අයට හොඳ පහසු ස්පේසයක් දැක් ගන්න පුළුවන් හෙත් එක්කම පැසෙන්ජර්ස්ලට එමත් නැත්නම් ඩ්‍රයිවර් සයිඩ් එකෙන් ගමන් කරන අයට සියලුම දෙනාට බොහොම පහසු බවක් දැනෙනවා මොකද මෙම සීට් එක ආඩුනාම අපිට හොඳ ස්පේසයක් දැක් ගන්න පුළුවන් ඉතින් ඒ දේවල් එක්ක දැන් අපි සාමාන්‍යයෙන් කතා කළ යුතු ඔබට දැනුවත් කරන්න ඕනේ කාරණා දෙකක් අතුත් අපිට මේකේ ඩුවල් එයර් බෑග්ස් දැක් ගන්න පුළුවන් ඊට අමතරව ABS and EBD බ්‍රේක් දැක් ගන්න පුළුවන් ෆ්‍රන්ට් එකේ තිබෙනවා බ්‍රේක් ඇවිල්ලා ඩිස් බ්‍රේක් එකක් සහ රිය ඩ්‍රම් පද්ධතියක් අපිට දැක් ගන්න පුළුවන් බේසිකලි කතා කරනවා නම් අපිට තවත් තියෙන ඔප්ෂන්ස් ගැන කියනවා නම් විශේෂම දේ තමයි පවර් මිරර් එහෙමත් නැත්නම් රීට මේ අපිට දැන් අපි ආස කරන ඔප්ෂන්ස් යටතේ පවර් මිරර් ඔප්ෂන් එක රිටැක්ටබල් මිරර් කියන ඔප්ෂන් එක තියෙනවා ඊට අමතරව පවර් ෂටර්ස් කියන ඔප්ෂන් එක ෂටර් ලොකින් ඔප්ෂන්ස් මේ සියලුම දේවල් මේ මෝටර් අතේ දැක් ගන්න පුළුවන් තවත් කාරණයක් තමයි දැන් මෙවැනි මෝටර් අතේක මේ 1000cc කැටගරි යටතේ එන්න හේතුවත් උනේ දැන් මේ අපි වගේ රටකට ගත්තොත් සාමාන්‍යයෙන් ෆුවෙල් එෆිසියන්සි එක ගැන අපි සැලකිලිමත් වෙනවා අපි වාහනය මිලදී ගන්න කලින් අපිට යන්න පුළුවන් බජට් එක ප්ලෑන් කරනවා ඊට අමතරව කොයිතරම් ප්‍රමාණයක් ෆුවෙල් කරනවද කියන එකත් අනිවාර්යයෙන්ම අපි හොයලා බලන කාරණයක් මොකද සාමාන්‍යයෙන් දැන් මෙවැනි වාහනයක් පාවිච්චි කරන්නට ගන්නට කලින් ඔබ හිතන දෙයක් තමයි අපි ෆැමිලි එකට යන්න පුළුවන් වෙයිද ඔය වගේ ස්පේසස් ඔය සියලුම තීරණ ගන්න ඔබ පවුලේ සියලු දෙනාම ඇවිල්ලා වාහනයක් බල්ලා ගන්නවා වෙන්නත් පුළුවන් ඉතින් මේ කොයි කාරණේ වුණත් අපි බලන කාරණා තමයි ස්පේසස් තියෙන ඔප්ෂන්ස් අපි ගෙවන මුදලට වටිනවද කියන එක يعني value for money කියන එක අපි අනිවාර්යයෙන්ම හොයලා බලන දෙයක් ඉතින් මේව මෝටර අතේකට ඔබ ආස කරානම් ඔබට මිලදී ගන්න පුළුවන් දැන් විශේෂයෙන්ම දැන් මෙවැනි මෝටරත ඔබ මේ මෑත කාලේ හොයනවා වෙන්න පුළුවන් අනිවාර්යෙන් විශේෂම දේ තමයි 1000cc කියන ප්‍රයිසස් කැටගරිය ගත්තම අපි අනිවාර්යෙන් හොයනවා මොකද දැන් ප්‍රයිසස් වැඩි වුණා කියනවා අඩු වුණා කියනවා ඇත්තරම දැන් මෙම මෝටර අතේත් අපි මිල ගන්න ඔබට කියන්නම් සාමාන්‍යයෙන් 2016 වර්ෂයේ නිෂ්පාදනය කරපු මෝටර අතේ ඔබට 35 34 රේන්ජ් එකේ මිලදී ගන්න පුළුවන් ඔය කියන රේන්ජ් එක ඇතුලේ ඉතින් ඔබ ආසා කරා නම් ඔබ සිහින දැක්කන Toyota Vitz මෝටර අතේ ගියන්න ඉතින් ඒ සිහිනය තවදුරටත් සීනියක් වන්නේ නැහැ ඔබ ආස කරපු මේ ඔබේ ඩ්‍රීම් වෙහිකල් එක ඔබේ කරගන්න පුළුවන් අපි ඒ කියපු මිල ගණන් වලට මිලදීගෙන ඉතින් ඒ ප්‍රයිසස් ගැනත් නෙගෝෂিয়েට් කරන්න පුළුවන් ආයතනයට ඇවිල්ලා කතා කරන්න ඒගොල්ලෝ සැදී පැහැදී ඉන්න ඔබත් එකේ ප්‍රයිසස් නෙගෝෂিয়েට් කරලා ඔබට හොඳ ප්‍රොඩක්ට් එකක් දෙන්න ඉතින් ওই කාරණාත් එක්ක විශේෂයෙන්ම අපිට කියනවා නම් මේ සීට් ඇරේන්ජ්මන්ට් එක ෆුල් ෆැබ්‍රික් සීට් ඇරේන්ජ්මන්ට් එකක් දැක් ගන්න පුළුවන් බොහොම පහසුයි මොකද හීට් එක වැඩි වුණත් අපිට ඒක ඇබ්සෝබ් වෙන විදිහට තමයි තියෙන්නේ ඉතින් සාමාන්‍ය ගමන් කරන කිසිම කෙනෙක්ට අපහසුතාවයක් දැනෙන්නේ නැහැ හීට් එකම අපි දැන් රිය කියන්නේ පිටිපස්ස ගමන් කරන අයගේ තියෙන ස්පේසස් ඒ සියලුම පහසුකම් බැලුවත් බොහොම හොඳ සහ පහසුවෙන් ගමන් කරන්න පුළුවන් හොඳ බූත් කම්පාර්ට්මන්ට් එකක් ලෙග් ස්පේසස් ගන්න පුළුවන් ඒ වගේම තමයි පාකින් සාමාන්‍යයෙන් ඔබ පාක් කරන්න ගියාම අසීරුතාවයට පත්වන්නේ නැහැ මොකද මෙවැනි කුඩා මෝටරත් ඒ මොකද හැෂ්බැක් කුඩා මෝටරත් එක බොහොම පහසුවෙන් පාක් කරන්න පුළුවන් ඉතින් පාකින් ස්ලොට් හොයන්න අපිට අමාරු වෙන්නේ නැහැ මෙවැනි මෝටරත් එක පාවිච්චි කරනවා සහ රිවර්ස් කැමරා රිවර්ස් සෙන්සර්ස් කියන මේ සියලුම දේවල් මෙව මෝටරත් එක්ක අඩංගු වෙලා තියෙනවා ඔබේ සිහින නැවත නැවතත් යාවත් කාලීන කරා. ඒ කියන්නේ ඔබ ආස කරන සිහින අපි තවත් සමීප කරා. ඒ තමයි ඔබ ආස කරන මේ සිහින වාහන ගැන අපි කතා කරා. ඒ වගේම තමයි මේ බලාපොරොත්තු සිහින මේ දේවල් හොඳින් තමන්ගේ ටාගට් එකට එකතු කරගන්න. හොඳ ටාගට් එකක් තියාගන්න අපි යම් දවසක තමන්ගේ මේ සිහින ජයග්‍රහණය කරනවා කියන එක. ඒ වගේම බලාපොරොත්තුත් අපි ජයග්‍රහණය කරන්න පුළුවන් බලාපොරොත්තු තියාගන්න මේ දේවල් තමයි අපි ජීවිතේ පෙර ගමනට ලොකු ශක්තියක් වන්නේ. ඉතින් මේ සියලුම කාරණාත් එක්ක අපි අදත් ඔබේ සිහින වාහන ගැන කතා කරා ඔබ ආස කරන වාහන මෙතන තියෙන්නේ නැති ඒ සියලුම දේවල් ගැන අපි කතා කරා
මේ කියවනත් එක්කම ලබන සතියෙත් හරියටම එදා උදේ 7:00 අපි යන ඔබේ නිවසට ඒ යාන වාහන තුලින් එතෙක් ඔබට ජයග්‍රහයි සතියක් වේවා ගිල දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.